අයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න මම තිලින් නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල දෙපිරිසක් අතර ගැටුමකින් තෙල් දෙනිය සහ දිගණ උණුසුම් වෙයි. හෙට පෙරවරු 6 තෙක් මහනුවරට පොලිස් ඇඳිරිමේ පිය පාසලුත් වැසේ. තෙල් දෙනිය සිද්ධිය පිළිබඳ අපක්ෂපාතී ස්වාධීන පරීක්ෂණයකට ජනපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙස්. වවුනියාව කේන්ද්‍ර කරගෙනමින් සිදු වූ ඉන්ධන ජාවාරමක් හිරු CIA හෙලි කරගනි. ඉතාලි අගමැතිට එල්ල වූ අමුතු විරෝධය. තෙල්දෙනිය සහ දිගණ ප්‍රදේශවල දෙපාර්ශ්වයක් අතර ඇතු කලාකාර සිද්ධීන් කීපයක් මුල් කරගනිමින් හෙට උදෑසන 6 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. පහර දින්මකින් තරුණයෙකු මේ අමත් සමග දෙපාර්ශ්වය අතර මෙම ගැටුම හටගත්තා. ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කර ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. පසුගිය 22 වෙනිදා තෙල්දෙනිය ප්‍රදේශයේදී ලොරි රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් මගහරස් කර පහර දී තිබුණා. ඉන් තෙල්දෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු බරපතල තුවාල බා රෝහල්ගත කර සිටි අතර ඔහු පෙරේදා ජීවිතක්ෂයට පත් වුණා. ඔහුගේ මරණයට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් ඊයේ රාත්‍රියේ සිට තෙල්දෙනිය නගරය සහ ඒ අවට ප්‍රදේශයේ කලහකාරී ලෙස හැසිරුණා. වෙනසල් කිහිපයක් ඔවුන් ගිනි තබා තිබුණේ මේ ආකාරයෙන්. පහරදීමට විරෝධය පළ කරමින් පැවති විරෝධතා තෙල්දෙනිය නගරයේ සිට දිගණ නගරය දක්වාද පෙරවරු වන විට ව්‍යාප්ත වූ අතර එහිදීද දේපළ හානි සිදු කරමින් පිරිස විරෝධතාවල නිරත වුණා. ප්‍රදේශීය ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අවට පොලිස් ස්ථානවල නිලධාරීන් කැඳවුවේ ඒ අනුවයි. කලහකාර ලෙස හැසිරීමේ චෝදනාව මත පුද්ගලයන් 24 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. කෙසේ වෙතත් කලහකාර ලෙස හැසිරුණු ප්‍රදේශවාසීන් විසුරුව හැරීම සඳහා දිගණ නගරයේදී පොලිසිය තඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. තෙල්දෙනිය නගරයේ පැවති විරෝධතා විසුරුව හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ අද පස්සරු 3:30ට පමණ. තෙල්දෙනිය පොලිස් වසමේ ස්ථාන කිහිපයකදීම කලහකාරී සිද්ධීන් කිහිපයක් වාර්තා වුණා. එම සිද්ධීන් දිගින් දිගටම ව්‍යාප්ත වීම මැඩපැවැත්වීම සඳහා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදු වුණා. ඒ අනුව අද දින දහවල් කාලයේ සිට හෙට උදෑසන 6 දක්වා කාලය තුලදී මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන ලෙසට ඇඳිරි නීතිය පනවා තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායත් ඒ වගේම පොලිස් නිලධාරීනොත් එම ප්‍රදේශවල සාමය ආරක්ෂා කිරීම සඳහා ස්ථාපිත කර තිබෙනවා. සිද්ධීන් ජීවිතක්ෂයට පත් වූ තරුණයාගේ දේහ පිළිබඳ අවසන් කටයුතු අද පස්තුරුවේ දිගණ නගරයේදී සිදු කෙරුණා. මේ අතර ඇති වූ කලහකාරී සිද්ධිය සමග මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් සියලුම පාසල් හෙට දිනේ වසත බීමට අධ්‍යාපන අමාත්‍ය අගල විරාජ් කාර්යවසම් මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළා. ප්‍රදේශයේ සිරු දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක අංශවලට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් වැළැක්වීම සඳහා සියලු පාර්ශ්ව සමග වගකීමෙන් කටයුතු කරන ලෙසද දැනුම් දී තිබෙනවා. ප්‍රදේශයේ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් ගත යුතු සියලු පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බවද ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
දිගන නගරයේ අද දහවල් දක්නට ලැබුණු තත්ත්වයට සාපේක්ෂව මේ වන විට මුළුමනින්ම නගරය පාළු ස්වභාවයක් උසුලනවා. කොහොම නමුත් අද දහවල් දක්නට ලැබුණු කලබලකාරී තත්ත්වයක් මේ වන විට දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ප්‍රදේශයේ තවමත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිසිය, ඒ වගේම පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ශ්‍රී ලංකා යුද හමුදාව නගරයේ ආරක්ෂාව සඳහා යොදවා තිබෙන ආකාරයකුත් අපට නිරීක්ෂණය කරන්න ලැබුණා. කොහොම නමුත් අද දහවල් දක්නට ලැබුණු කලාකාරී තත්ත්වය මේ වන විට මේ ප්‍රදේශයේ දක්නට ලැබෙන්නේ නැහැ. එයයි දිගන නගරයේ මේ වන විට පවතින තත්ත්වය. මම සමීර කපුකොටුව, එරන්ද ගුණවර්ධන සහ අකිල කාංචන සමගින් හිරු ප්‍රවෘත්ති වෙනුවෙන් දිගන නගරයේ සිට. ඒකාපද විපක්ෂය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනීමට නියමිත විශ්වාස භංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් එකඟත්වය පළ කර ඇති බව පිවිතුරු හෙළවරුමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. අගමැතිතුමන්ට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව චෝදනා 14කින් සමන්විත වෙලා දැන් සම්පූර්ණයෙන්ම සකසා අවසන්. විශ්වාසභංගයට සහය දෙන ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යන පාර්ශ්ව තුනේම ප්‍රධානීන් ඒට එකඟතාවය පළ කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඒ අඩංගු කරුණු අනුව ජනතා විමුක්ති පෙරමුණත් දෙමළ ජාතික සන්ධානය සහයෝගය ලබා දේවි කියලා. අගමැතිතුමාට අවශ්‍ය නම් වෙනත් විශ්වාසභංග යෝජනාවලදී කළා වගේම මෙය පාර්ලිමේන්තුවේ විවාද කිරීමට යම් කාලයක් අරගෙන ඒ කාලය තුලදී අත්සන් තබා ඇති මන්ත්‍රීවරුන්ට විවිධාකාරයෙන් බලපෑම් කිරීමේ අවධානමක් තිබෙන නිසා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ වෙනත් දේශපාලන පක්ෂ අපිට එක්ක එකතු වන ඒ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අරගෙන අත්සන් ලබාගෙන විශ්වාසභංග යෝජනාව බාර දෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු විශ්වාසභංග යෝජනාව විවාද කර අවසානයේ ඡන්දය දීමේදී තමයි විශ්වාසභංග යෝජනාවට එකතු කරගන්න බලාපොරොත්තු වෙන්නේ පෙබරවාරි 10 වෙනිදා. අගමැතිතුමාට එරෙහිව විශ්වාස භංගයක් සම්මත කරා. සිංහල කියවනක් තියෙනවා, ලියන්න තියෙන මල්ල ඔබා බලුණු කුමට ඇකි. සමහර වෙලාවට අගමැතිතුමාට එරෙහිව විශ්වාස භංගයට සහය දෙන්න කැමති කෙනෙක් ඊළඟට නම් කරන අගමැතිවරයා පිළිබඳ තව ප්‍රශ්නයක් මතු කරගෙන මේකට සහය නොදීනත් ඉඩ තියෙනවා. අපි දන්නවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඒ වගකීම පවරලා තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමා. බල්ලගේ වැඩේ බූරුවා නොකළ යුතුවා වගේම ජනාධිපතිතුමාගේ වැඩවලට අපි අත නොගසිය යුතුයි. පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය දිනාගෙන ඇතැයි ජනාධිපතිතුමාට හිතන එක්කෙනාට අගමැතිකම දෙන්න පුළුවන්. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එක්සත් ජාතික පක්ෂයේත් විශාල මන්ත්‍රී කණ්ඩායමක් මේකට අත්සන් තවනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තමයි ජනාධිපති. සභාපතිවරයාගේ අනුදැනුමකින් තොරව මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු විශ්වාසභංග ලෙස අත්සන් කරා. ඒක එදාට බලාගත හැකි. වජිරාභිවර්ධන ඇමතුමාට චුට්ටක් බය තියාගන්න එපා. නෛතිකව 100%ක් නිවැරදි විශ්වාස භංගයක් ඉදිරිපත් කරන බවට මම වජිරාභිවර්ධන ඇමතුමාට සාධික වෙනවා. මේ අතර අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙනීම නියමිත විශ්වාස භංග යෝජනාව පිළිබඳ පක්ෂ විපක්ෂ දේශපාලකයන් මෙලෙස අදහස් පළ කළා. දැන් මේ මැතිවරණ ප්‍රතිඵලය කියන දේශපාලන භූමිකම්පාවේ පසුකම්පන තොගයක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මූණ බැලුවම අන්නේ පසුකම්පනයේ ප්‍රබලත්වය කොතරම්ද කියලා පේනවා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කටහඬ රනිල්ට ගෙදර යන්න කියන පටන් අරගෙන තියෙනවා. ආන්න තව පසුකම්පනයක්. දැන් අපි අඟහරුවාදට බාර දෙනවා විශ්වාස භංග යෝජනාව. අගමැති වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ උදවියක් දැන් සූදානම් වෙලා ඉන්නවා කැහැපට ගහගෙන ඒ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දෙ දෙන්න. එඩ බලාගමුකෝ. මේ කියනවා කියන්නේ නැහැ. අනිත්ක මේ කියනවා කියලා කිව්වේ කවුද? එක්සත් ජාතික පක්ෂේ මන්ත්‍රීවරුන්නේ. ඒ මණ්ඩලයක චලනේ. ඒකල පක්ෂේ ප්‍රශ්නේනේ. ඒකලා බලාගෙන ඉන්න. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 25ක් අත්සන් යුත් ලියුමක් අද බාර දීලා දෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉවත් වෙනවා කියලා පක්ෂ නායකත්වයෙන්. මට ලැබුණේ නැහැ ලියුම ඒවා. මට දන්නේ නැහැ. නිකන් කියනවා. රාවය එනවා. චරයි ඒව ගණන් ගන්න එපා. ඔබතුමා සහයෝගය දෙනවද? නෑ 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 නෑ. අපි දෙන්නේ නෑ. අපිට ඕනේ නෑ ඒවා. අපි එජා පක්ෂ නායකයෙක් වැඩ කරනවා. නායක කවුද කියලා තීරණය කරන ඒගොල්ලන්. රනිල් වික්‍රමසිංහද නැත්නම් මදු බණ්ඩාරද සජී ප්‍රේමදාසද නැත්නම් කරු ජයසූරියද? අගමැතිතුමාට මේ විශ්වාස භංගයක් ගේනවා කියලා යෝජනාවක් ඇවිල්ලා තියෙනවා ඒකවද විපක්ෂේ. මම කියන්නේ මේ බරපතල දේශ මේ ආණ්ඩුව තුල යම් ප්‍රතිසංස්කරණයක් වෙන්න ඕනේ. එතනදී මම හිතන්නේ ගන්න තීන්දුව පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රවරු ගණී කියලා මම විශ්වාස කරනවා. මේ කතාවත් එක්ක නිදහස් පක්ෂයේ මැතිවරු තත උස්සයිද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයේ කැටියට එවැනි තත්ත්වයක් තුල පක්ෂයක් කැටියට අපි කොහොමද ක්‍රියා කරන්නේ කියන එක අපි තීන්දුවක් අරගෙන නැහැ. මධ්‍යම කාරක සභාව ගන්න තීන්දුවකට තමයි කටයුතු කරන්න වෙන්නේ සීළු දිනාට. ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා හමුවක් පසුගිය දවස් එහෙම නොවෙන්න කිසිම බාධාවක් නැහැ. මොකද එතුමා අපේ පක්ෂයේ අනුශාසකවරේ. අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නම් හොරගම් කරන්නේ නැති
පොහොරවලින් හොරගම් කරන්න නැති අය මං හිතන්නේ අනිවාර්යෙන් මේකෙන් ඡන්දි දෙයි. අගමැතිවරයා දැනුම් කර මගඩිය තුල ක්‍රියාත්මක වූ ආකාරය ගැන ඉලක්කගත ආකාරයකට ඔහුට විරුද්ධව යෝජනාවක් පාර්ලිමේන්තුවේ ගෙනීම අත්‍යවශ්‍යයි. විශ්වාස භංග යෝජනාව මේ සති පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වේ කියලා බලාපොරොත්තු වෙනු. රවි කරුණානායක විරුද්ධ විමන්දු විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වුණු වෙලාවේ ආණ්ඩුව ඇතුළේ බෙදීම් ඇති වුණා. ඔහුට ආණ්ඩුව නියම කළා නැත්නම් එකඟ කරව ගත්තා. මුදලම දුරින් ඉල්ලාස්. අද මේ தத்துவය තුල අගමැතිවරයාට සදාචාරමය වශයෙන්, ගුණධාර්මික වශයෙන් විශාල බලපෑමක් තිබෙනවා මේ ධූරය අත්හරින්න. එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා යෝජනා ලබා ගැනීමට පත් කළ කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දී තිබෙනවා. ඒ අල්ලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති රැස්වීමකදී. අද පැවති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡාවට ලක් වූ කරුණු සම්බන්ධයෙන් මැති අමතිවරුන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. සාකච්ඡා පුදේ කිසිම දෙයක් නෑ. අපි බලාපොරොත්තු වෙන මුද්දේ මුකුත් නෑ. විශ්වාස භංග යෝජනාව ගැන කතා කරන්නේ නැහැ. නෑ නෑ. අද පක්ෂ ප්‍රතිසංවිධාන වර්තාවක් මුකුත් නෑ. නායකතුමා කොයි ඉදිරියේදී අපි පක්ෂයෙන් අවශ්‍යන ප්‍රතිදාන කරනවා. ඒක මුකුත් දාලා කිසි දෙයක් නෑ. අපි මේ බලාපොරොත්තු වෙන ආයි මොන හරි තියෙයි කියලා මේ මුකුත් නෑ. දැන් ඔබතුමාලා කිව්වේ නැද්ද හෙට විශ්වාස භංග යෝජනාවක් ගේන්න කියලා? කිසි කෙනෙක් රංගේ බණ්ඩාර මහතුමාව යාවත් කතා කරන්නේ නෑ. හැමතුම මොකද අද දැන් මේ සාකච්ඡාව දැන් විශ්වාස භංග යෝජනාවකුත් ගෙනල්ලා තියෙන්නේ අගමැතිතුමාට විරුද්ධව? අගමැතිතුමාට විශ්වාස භංග යෝජනාවක් ගැන කතා කරේ නැහැ. එහෙම එකක් දන්නෙත් නෑ. මොන වගේ කර්ම කාරණාද සම්මත කරගන්නේ? දැන් පක්ෂයේ වෙනස් වෙන්න ඕනේ. ඒක අපි ඔක්කොමලා පිළිගන්නවා. ගිය ගමන් මාර්ගයේ වෙනස් වෙන්න තියෙනවා. ඒ වෙනස් කරන ක්‍රමවේද ගැන තමයි සාකච්ඡා කළේ විශේෂයෙන්. ප්‍රශ්න තියෙනවා නම් අක්ෂර පක්ෂය ඇතුලේ කණ්ඩායමේ ඇතුලේ කතා කරලා විසඳගන්න තීරණ කෙරුවා. විශ්වාස භංගයේ සම්බන්ධයෙන් කතා වුණාද? විශ්වාස කිසිම දෙයක් ආවේ නෑ. ඒ හදිසි ඉල්ල තියෙන කල්ස තැබීම අවස්ථාවේ මහනුවර ජාතිවාද. ඒක ජාතිවාද ඇති කරපු යම් කණ්ඩායම් ගැන හිට එලි වේවි. ඒක එලි කරන්න තීරණ කෙරුවා. මෙතන අපි ඉඩ දෙන්නේ නෑ. අපට ආරංචි තියෙන විදිහට යම් බලවේග ජාතිවාදී අවශ්‍යලා මේ රට ගිනි තියන හදන එක. ඒක පහුගිය කාලේ කළා වගේ අපිට දෙන්න අපි තදින් ක්‍රියා කරනවා. විශේෂයෙන් නුවර තියෙන තත්ත්ව සාකච්ඡා කරේ වෙන දේශපාලන දෙයක් සාකච්ඡා කරේ නෑ. දැන් විශ්වාස භංගයක් ගෙනාවොත් ඔබතුමාලාගේ පක්ෂෙම කියනවා මොකද හිතන්නේ කියලා? විශ්වාස භංගය අපේ පක්ෂෙන් කියන්නේ නෑ. ගෙනාවොත් කියන්නේ විපක්ෂයෙන්. ඒකට අපි සහයෝගය දෙනවද නැද්ද කියන අපි ඉදිරියේ තීරණයක් ගන්නම් කණ්ඩායමක් ඇටියට. ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙල මොකුත්ම කතා වුණේ නැද්ද මේකට? පැහැදිලි දෙයක් අද කතා වුණා. ඒ සම්බන්ධ වෙන වෙන දේවල් තමයි අද කතා කරේ. අපි හිතන හොඳ දෙයක් වෙයි කියලා අපි තාම බලන් ඉන්නවා. මේ අතර පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයන් අතර සාකච්ඡාවක්ද අද පස්වරුවේ පැවැත්වුණා. කොළඹ ඩාලිබාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මෙම සාකච්ඡාවට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ඇතුළු පක්ෂ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා. අපි ඒ සම්බන්ධයෙන් කිසිම තීන්දුවක් අරගෙන නැහැ. UMP එකෙන් තමයි මේ විශ්වාස භංගය ගේන්න යෝජනා කළේ. නමුත් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරනවා වගේ නගමැතිවරයා. නෑ, අපි ආරක්ෂා කිරීමක් නෑ. අපි අවශ්‍ය අවස්ථාවලදී අවශ්‍ය තීන්දුව ගන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. නගමැතිවරයා සම්බන්ධයෙන් මේ ඇතිලා තියෙන ගැටලුවේදී ජනාධිපතිවරයා හිටියේ මැතිවරණ වේදිකාවේදී අනිවාර්යයෙන්ම තීන්දුවක් ගන්නවා කියලා. නමුත් කිසිම දෙයක් වුණේ නැහැ කියලා තමයි ජනතාව අතර වෙන්නේ. ජනාධිපතිතුමාත් යම් උත්සාහයක් ගත්තා. යම් සංශෝධන කීපයක් කරන්න ඒතනදී ආණ්ඩුක්‍රම විවස්ථාව පිළිබඳව කරුණු කාරණාත් මත වුණා. ඉදිරියේදී ගත හැකි ක්‍රියාමාර්ග ගණීවි. ඒ වගේම ජනාධිපතිතුමා අපට අවශ්‍ය උපදෙස් ලබා දේවි. පක්ෂයක් විදිහට අපි ගන්න ඕනේ තීන්දුව తీරන මොනවද කියලා. ඒක ඇත්ත. පෞද්ගලික අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා ඡන්දකම වෙනස් නොවිය යුතු. ඒ කාන්තා නියෝජනයේ එක මහිතනේ නීතියෙන් අනිවාර්ය කිරීම තුළ අද බොහෝ ගැටලු ප්‍රශ්න උද්ගත වෙලා තිබෙනවා. රසන්දමත් අපි පැනල යනවානේ. ඒකදී සාමාන්‍ය රියානතුරකින් වෙච්ච දෙයක් නිරාකරණය කිරීමට ජනාධිපතිතුමා දැනට කටයුතු කරලා. ගොඩක් අය දන්නේ නැහැ මේ වගේ පොඩි සිද්ධියක් ඇතුනම ජාතික ප්‍රශ්න ඇති වෙන බව. දැන් මෙඩතනක ඇක්සිඩන්ට් එකක් වුණා නම් මේ ප්‍රශ්නේ නැහැ. මේක මේ තු මතේ ඇති කරපු ප්‍රශ්න මේ. මේ වයින් ජාත්‍යන්තරයට පවා යන වැරදි මතයක්. මට ඉතින් එහෙම කියන්න බෑ. ඉතින් ඔහොම දෙයක් සිද්ධියක් වුණාම ඕකෙන් ප්‍රයෝජන ගන්න අය අන්තවාදීන් ඉන්නෝ මේ පිටිපස්සේ. ඒ විශ්වාස භංගය ආවම ගන්න ඕන තීන්දුව ගන්න. මහජනතාවගේ පැත්ත අපි ගන්නවා. අර මහින්ද මහත්තයා කිව්වා වගේ මේ දවස්වල නිහඬව තමයි වැඩ කරන්නේ. සද්ද දාලා වැඩ කරන කාලේ ගියා. දේශීය කර්මාන්ත යටපත් වන ආකාරයෙන් විදේශීය ආයෝජන වලට ඉදිදිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට බලපාන ගැටලු පිළිබඳව අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී. ජනාධිපති කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට දේශීය කර්මාන්තකරුවන්, විශේෂභාර අමාත්‍යවරුන්, මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
ප්‍රධාන වශයෙන්ම රටේ ආර්ථිකය පිළිබඳව සැලකිලිමත් වෙලා අපි රජයක් විදියට අවශ්‍ය තීන්දුව తీරන ගත යුතු වෙනවා. රජයේ ප්‍රතිපත්තිය පැහැදිලිවම දේශීය ව්‍යාපාරිකයින් කර්මාන්ත ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය ගොඩනැගීම. දේශීය ව්‍යාපාරිකයින් සහ දේශීය කර්මාන්ත වටගෙන ලෝකේ කිසිම රටක ආර්ථික ප්‍රතිපත්තියක් හැදෙන්නේ නැහැ. රටක් ඔලෝසන්න දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත් වෙන්න ඕන හැම වෙලේම. ඉතින් මෙතනදී පිටින් ඇවිල්ලා මේ විදිය කරනවා නම් ලොකු ප්‍රශ්නයක්. අනිත් එක ව්‍යාපාරිකයින් ඒගොල්ලන්ගේ ව්‍යාපාර වැටීම ජාතික ආර්ථිකයට බලපානවා. ඉතින් ඒ නිසා මේ කියපු කරුණු ටික අපි නිවැරදි කරන්න ඕනේ. ඒ නිසා මේ සමහර ප්‍රශ්න අපි කලින් හඳුනගෙන තිබුණේවා, සමහර ඒවා කලින් හඳුනගෙන නොතිබුණු ඒවා. රජයේ ආර්ථික විශේෂඥයින්ගේ වගේම ව්‍යාපාරික ශාස්ත්‍රයේ සම්බන්ධයෙන් යම් යම් දැනුම තිබෙන අංශවල ඒ අදහසුත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා මම මේකට අලුත් වැඩපිළිවෙලක් හදනවා. අපි කැබිනට් මණ්ඩලයේ තුලත් මේ ගැන මම හෙටත් අපි සාකච්ඡා කරනවා. තෙල්දෙනිය ප්‍රදේශයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සංසුන්ව කටයුතු කරන්නයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරනවා. හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ දී මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින්. මලගෙදරට ආපු වාහනයක් අත්අඩංගුවට ගැනීමෙන් හා මුන් රිමාන්ඩ් කිරීම හරහා ඇතිවෙච්ච ගැටුම තමයි මං හිතන්නේ දිගින් දිගට ගියේ. මං දන්නේ නැහැ මේ මට වාර්තා වෙන්නේ නැති මේක හරිද වැරදිද කියන එක නිවැරදි කිරීමට යටත් වුණා මේක කියන්නේ. ඉතින් ඒ වුණත් කිසි වෙතත් සම්සුන් වෙලා සාමය රැකීම අපි කාගෙත් වගකීමක් වශයෙන් අපි දකිනවා. සර් ඒකට රටේ අගමැතිවරයිනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මොනවාගේ ක්‍රියාමාර්ගයක් ගන්නවද? මේ ජනාධිපතිවරයාත් අගමැතිවරයා දෙනම් මේ පිළිබඳ ක්‍රියාමාර්ගයක් ගත යුතු තියෙනවා. දැන් මේ වෙනදා කොහොම සිද්ධයක් වුණාම ඉතින් ඔක්කොම වැටෙන්නේ ජනාධිපතිටනේ. සර් විශ්වාසභංගයත් දැන් බාර දෙනවා කියලා කියනවා සර්. ඒක අපි හෙට කණ්ඩායම් රැස්වීමක් තියෙනවා. ඒ රැස්වීමේදී තීන්දුව ගන්නවා. තඹුත්තේකම නගරයේ පසුගියදා පැවති ගොවි විරෝධතාව අතරතුර අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු 51 දෙනා අද අපමත මුදා හැරුණා. ඒ ඔවුන් තඹුත්තේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී රාජංගනී ජලාශයේ ජලය පානීය ජල ව්‍යාපෘතියකට යොදා ගැනීමට විරෝධය පළ කරමින් රාජංගනී ඒකාපත්ත ගොවි සංවිධානය පසුගිය 28 වෙනිදා තඹුත්තේකම දී පැවැත්වූ විරෝධතාවේදී අත්අඩංගුවට ගැනුණු 50 දෙනෙකු සහ පසුව අත්අඩංගුවට ගැනුණු රාජංගනී ඒකාපත්ත ගොවි සංවිධානයේ සභාපති නිහාල් වන්‍යාරච්චි මහතා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා. අදාළ ගැටලුව සම්බන්ධයෙන් පසුගිය දෙවනිදා ගොවීන් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා. කියන වතුක ටිකවත් වීවගාව සඳහා දෙන්න බෑ කියනවනම් අපි කන්න හතරක් තිස්සේ මේ පරිප්පුව කෑවනම් බය වෙන එක සාධාරණ නැද්ද? ඒ නිසා අපිට වේදනාවක්. ඒ වේදනාව උඩ ගියාපු අයට ගල් ගැහුවා. මේක ඉතාම සංවිධානාත්මකව කළේ. මාධ්‍ය තුලින් තමුන්නාන්සලා දකින්න ඇති මේ සිවිල් කණ්ඩායම් පොළු අරගෙන ගොවීන්ට ගන්නවා. මේ කණ්ඩායම කවුද? අපිට තවස්සකයක් තියෙනවා. පොලිසිය විසින්ම මේක නිර්මාණය කළාද කියලා. කරුණා කරලා තම දුරටත් අත්අඩංගුවට ගැනීම නොකරන ලෙස පොලිස් පයිතුමාගෙන් අපි ඉල්ලනවා. පොඩ්ඩක් මෙතනදී අපි වෙනුවෙනුත් ගොවියෝ වෙනුව නීතිය චුට්ටක් නමන්න කියලා ඉල්ලනවා. අත්අඩංගුවට ගැනු 51 දිනා අද පෙරවරුවේ තඹුත්තේකම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු අතර එහිදී මහේස්ත්‍රාත් රමිලා නදීෂානි මහත්මිය සැකකරුවන් 51 දිනා එක් අයෙකුට රුපියල් ලක්ෂයක ශරීර අපමත මුදා හැරියා. ඊට පොලිසියේද විරෝධතාවක් පැවතියේ නැහැ. ජනාධිපතිවරයා
ජාතිවලගේ මූලිකත්වයෙන් අනුරාධපුරයේ කුරුණෑගලදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු කැඳවලා තියෙනවා විශේෂ සම්බන්ධීකරණ කමිටුවක් අපි සහභාගී වෙනවට එතනදී බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරයාගෙන් ඍජු තීන්දුවක් නිවැරදි තීන්දුවක් ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳෙන පරිදි ඒ වගේම තමයි මේ ජල ව්‍යාපෘතියත් කරන්න පුළුවන් වෙන පරිදි එහෙම නැතුව හිතුවක්කාර විදියට ගොවියා මර්ධනය කරලා මේ කටයුතු ආණ්ඩුව කරන්න යනවා නම් ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න අපි සූදානම්. හලාවත ඉරණවිලදී දස හැවරදි දරුවෙකු අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතරංගුවටගත් සැකකරු ලබන 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ සිද්ධියට අදාළ නඩුව හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේදී මොලතිව් නයාරු ධීවර ගම්මානයේ සැඟවී සිටියේදී පොලිසිය විසින් ඒ අතරංගුවටගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර හලාවත මහරෝහලට රැගෙන ආවා. ඒ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සිදු කරන පරීක්ෂණ සඳහායි. සකකරු රැගෙනීමේදී මියගිය දරුවාගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් නොසන්සුන්කාරී ලෙස හැසිරුණා. අනතුරුව සකකරු හලාවත මහේස්ත්‍රාත් රකිත පී අබේසිංහ මහතා වෙත ඉදිරිපත් කරන අවස්ථාවේදීද මියගිය දරුවාගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් සිය විරෝධය මෙලෙස පළ කළා. හලාවත නීතිඥ සංගමයේ තීරණයක් අනුව සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු ඉදිරිපත් වූයේ නැහැ. ලබන 8 වැනිදා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ එදිනට ඔහු හඳුනා ගැනීමේ පෙර ටුට ඉදිරිපත් කරන ලෙසයි. දෙදිනක් පුරා අතුරුදන්ව සිටි බටහිර ඉරණවිල සමිඳුගම ප්‍රදේශයේ පදිංචි සුසිත් නිර්මාල් නැමැති දස හැවිරිදි දරුවාගේ මලසිරුර ඉරණවිල මුවපිටිය රක්ෂිතයේ තිබී සොයාගැනුණේ පසුගිය 27 වැනිදායි. බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කර පසුව දරුවා ඝාතනය කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වුණා. වවුලියාව ඩිපෝවේ ඉන්ධන බෙදාහැරීමේ සේවකින් පිරිසක් එම ඉන්ධන සොරාගෙන අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් අනාවරණ කර ගැනීමට හිරු CIA සමත් වුණා. අද හිරු CIA වෙන්වන්නේ කලින්තල සංස්ථා විශේෂ වැටලීම් ඒකකයත් සමග සිදු කළ එම මෙහෙයුම පිළිබඳවයි. උතුරු පළාත සඳහා ඉන්ධන බෙදාහැරීමට කලින්ජ තෙල් සංස්ථාව මෙවැනි දුම්රිය ටැංකි භාවිත කරනවා. වවුනියාව ඩිපෝවට ප්‍රවාහනය කරන ඉන්ධන ගබඩා කෙරෙන්නේ වවුනියාව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අයත් මෙම ස්ථානයේ. ආරක්ෂක නිලධාරීකු හා කළමනාකරුවෙකුද තෙල් සංස්ථාව මගින් මෙම ස්ථානයේ සේවයට අනුයුක්ත කර තිබෙනවා. එම ස්ථානයේ කලකපටන් ඉන්ධන සොරාගෙන අලෙවි කරන ජාවාරමක් සම්බන්ධයෙන් කලින්ජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ඍජු අධීක්ෂණ යටතේ පවතින විශේෂ බැටලීම් ඒකකයට තොරතුරක් ලැබී තිබෙනවා. ඒ අනුව වැටලීම් එකකේ නිලධාරීන් හා හිරු CIA කණ්ඩායම එම ස්ථානයේ වැටලීමට සැලැස්මක් දියත් කළේ දින කිහිපයක් දුම්රිය මගින් සහ සාමාන්‍ය වැසියන් සේවස් වලා ගනිමින්. නීතියට අනුව තෙල් පිරවූ බවුසරයක් ඩිපෝවකින් පිටතට පැමිණෙන්නේ නම් එහි ආරක්ෂිත මුද්‍රාවක් තිබිය යුතුයි. නමුත් දිනය අවසානයේදී කිසිදු මුද්‍රාවක් නොමැතිව සොරකම් කරන ලද ඉන්ධන පටවාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අයත් බවුසර රථ පිටතට යන්නේ මෙලෙසයි. එම ඉන්ධන ජාවාරමට සංස්ථා සේවකයින් මෙන්ම අනිකුත් සේවකයින්ද සම්බන්ධ වන්නේ ඔත්තු බැලීමෙන්. කෙතරම් සූක්ෂම ලෙස මෙම ජාවාරම සිදු කළත් හිරු CIA නෙතට එය වසන් කිරීමට හැකි වුණේ නැහැ. මෙම ජාවාරම වැටලූ ආකාරය හා එහි සිදුවන තවත් නීති විරෝධී කටයුතු ගැන හෙළිදරව්වක් හෙට හිරු CIA තුලින් ගෙන ඒමට අප සූදානම්.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේට මේ දිනවල විශාල වශයෙන් එළවලු තොග ලැබෙමින් පවතිනවා. කෙසේ වෙතත් බොහෝ එළවලු තොග අලෙවි නොවීම නිසා ඒවා වනාලින්ගේ ආහාර බවට පත්ව තිබෙන අයුරු දෙකකට හැකිවුණා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේට මේ දිනවල පිපිඤ්ඤා, තක්කාලි, වම්බටු, නෝකොල්, රාබු, නිවිති ආදී එළවලු වර්ග රසක් වැඩි වශයෙන් ලැබෙමින් පවතිනවා. ආර්ථික මධ්‍යස්ථානයේ බලධාරීන් පවසන්නේ එම බොහොමයක් එළවලු වර්ග අලෙවි නොවීම හේතුවෙන් දිනපතා ඒවා දිගම්පතහ රජයේ රක්ෂිත කැලෑවට ගෙන ගොස් තමන බවයි. එලෙස ඉවත දමන එළවලු වර්ග වන අලින්ගේ ආහාර බවට පත්ව ඇත්තේ මෙලෙසයි. මේ ඉවතලන එළවලු අද පෙරවරුවේ දඹුල්ල මහනගර සභාවේ ටිපර් රතමගින් රක්ෂිත ප්‍රදේශයට ගෙන ගොස් තැමු ආකාරයයි. එහිදී ඉවතලන එළවලු ටිපර් රථයෙන් බෑමටත් පෙර වන අලින් විසින් ආහාරයට ගැනීමට උත්සාහ දරන ආකාරයයි මේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොගමිල මෙලෙස විශාල ලෙස පහත වැටී තිබියදී ඊට සාපේක්ෂව දිවයිනේ අනිකුත් ප්‍රදේශවල එළවලු මිල ගණන් සැලකිය යුතු අන්දමින් පහත වැටී තිබෙනවා. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රට වටා හිරෝ. අපවත් වී වදාළ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහයට අද දිනේත් මහසංඝරත්නය, දේශපාලනඥයින් ඇතුළු පිරිසක් අවසන් ගෞරව දැක්වුවා. ආදාහන පූජෝත්සවයේ ලබන 8 වෙනිදා සිදු කිරීමට නියමිතයි. වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්වයක් හේතුවෙන් සිරකරුවන් 28 දෙනෙකු මියෑම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට ඉල්ලා අභ්‍යාචනාධිකරණයේ ගොනු කර තිබූ පෙත්සමක් අද ප්‍රතික්ෂේප කෙරුණා. ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් මෙවන විටත් සිදුවන බවට රජයේ නීතිඥයින් අධිකරණයට දැනුම් දීම හේතුවෙන් කැලණිය පිලපිටියේ ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිවරයාට සිසුවෙකු විසින් පහර දීමේ සිද්ධියට විරෝධය පළ කරමින් එම විදුහලේ සිසු සිසුවියන්ගේ දෙමව්පියන්, අධිශිෂ්‍යයින් සහ ගුරුවරුන් අද විද්‍යාලයේ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා. සූදානම සමුගෙන යන්නට පැතක් නැතුව ඇත දැන ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි එළියම වන්නේ හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.